ඕකේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද අපේ වෙබ්සයිට් එක ස්ට්‍රක්චර් එක අපි ඔළුවේ හදාගන්නේ. ඒ කියන්නේ ඔයාලට ඉස්සෙල්ලාම වෙබ්සයිට් එක ඩිසයින් එකක් තියෙනවා නම් ඒක අපි ඩෙවලොප් කරන්න කලින්, ඒ කියන්නේ HTML එක CSS එක ගහන්න කලින් ඔයාලට අයිඩියා එකක් ගන්න ඕනේ කොහොමද ඇත්තට මේ වෙබ්සයිට් එක එන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන මේ Pinterest වෙබ්සයිට් එක මම දැන්ට ගන්න උදාහරණයකට. මේකෙදි ඔයාලට පේන ඇති දැන් මේ වගේ ඩිසයින් එකක් දැන් ඔයාලා මෙහෙම ගහනවා නම් ඔයාලට මෙතන පේන ඇති මෙතන තියෙනවා මෙහෙම ලෝගෝ එකක්. ඒක වෙනම බෙදිලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්ත ඔයාලට පේන ඇති මෙහෙම ලොකුවට අනිත් අයිකන් ටික තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ ඔයාලට පේන ඇති මේ විදිහට about us, ඊට පස්සේ business, blog කියලා එකක් ඇඩ්ලා තියෙනවා. ඊට පස්සේ ආයෙ කැඩලා තියෙනවා බටන් දෙකකට. ඒ බටන් දෙක අපිට මෙහෙම සෙපරේට් කරලා ගන්නත් පුළුවන්. මේ විදිහට කැලි කැලි වලට කැඩලා තියෙනවා. මේ අඳින එක නම් ඉතින් ලස්සන නෑ. ඒක ගණන් ගන්න බෑ ඩි. මේ විදිහට කැඩලා තියෙනවා. එතකොට ඔතනදී ඔයාලට මුලින්ම කරන්න ඕනේ ඔයාලා දැන් මේ කැලි දෙක වෙනම් බෙදා ගන්න එපා ඔයාගේ වෙබ්සයිට් එකේ. ඒ කියන්නේ ඔයාලා හදන හෝ ඔයාලා ඩිසයින් කරන්න යන වෙබ්සයිට් එකේ ගානට ඒ කැලි ටික කැඩිලා තියෙන්න ඕනේ. කියන්නේ බෙදිලා තියෙන්න ඕනේ. ඒ බෙදා ගන්නකොට HTML වල යූස් කරන ටැග් එකක් තමයි div කියන ටැග් එක. div කියන ටැග් එක අපිට හුඟක් දේවල් වලට යූස් කරන්න පුළුවන්. div එක ගැන කියනවා නම් div කියන්නේ අපිට ලේසියෙන්ම ස්ටයිල් කරන්න පුළුවන් HTML ටැග් එකක්. ඒ කියන්නේ ඒක ගැන මම ඔයාලට ඉස්සරහට කරන්න ගමන් කියන්නම්. මේ බෙදා ගන්නකොටත්, ඒ කියන්නේ වෙබ්සයිට් එකේ කොහොමද වෙන් වෙන්න ඕනේ කැලි ටික. මේ සම්පූර්ණ මෙහෙම හෙඩ එක ගත්තට පස්සේ මෙතන මෙහෙම මේන්ලි කැලි දෙකකට කැඩලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ කැල ලෝගෝ එක, ඊට පස්සේ මේ පැත්තේ මෙනු සෙට් එක. එතකොට මේක සම්පූර්ණ එක ඇතුලේ කැලි 1යි 2යි කියලා දෙපැත්තකට බෙදිලා තියෙනවා ගානට ලස්සනට. අන්න ඒ වගේ. මෙන්න මේ වගේ බෙදා ගන්න හැටි. ඊට පස්සේ ඒක ඇතුලේ මේ කොටුව එක ඇතුලේ ඔයාලට පේන ඇති තව about us එක, business, blog, login, sign up කියලා ඒ විදිහටත් තියෙනවා. ඒ විදිහටත් ඔයාගේ වෙබ්සයිට් එක ගානට බෙදා ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. උදාහරණයක් විදිහට මම දැනට මේ සයිට් එක නැතුව සාමාන්‍යයෙන් ලොකු කන්ටෙන්ට් එකක් තියෙන එකක් ගන්නම්. මම දැනට ගන්න අපි හැමෝම දන්න අපි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන YTS එක ඔය ගන්නම්කෝ. හරි. මෙතන ඔයාලට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ මේන් හෙඩර් එක තියෙනවා. මේකේ මෙන්න මේ විදිහට මෙතනින් මෙහෙම පටන් ගත්තට පස්සේ මේ උඩ තියෙන්නේ මේ තියෙන සම්පූර්ණ හෙඩර් එක. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මෙතන ලිමිට් වෙලා තියෙනවා මෙතෙන්ටයි මෙතෙන්ටයි. එතකොට මේ ගැප් එක ඊක්වල් නේ ඔයාලට පේනවා ඇති නිකන් සමානයිනේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මේ ගැප් එකයි බොඩි එකට එජ් එකටම යන ගැප් එකයි මේ ගැප් එකයි සමානයි ඔයාලට පේනවා ඇති. හරි. ඊට පස්සේ මෙතන මේන් ලෝගෝ එක මෙහෙම බෙදිලා තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සර්ච් බොක්ස් එකත් මේ විදිහට වෙනම බෙදිලා තියෙනවා. ඊට පස්සේ මෙනු වෙනම තියෙනවා අපේ ඩිෆෝල්ට් එන මෙනු ටික මේ විදිහට. මේ විදිහට ඔයාලගේ කැඩලා තියෙනවා. මේ සම්පූර්ණ එක තියෙන්නේ, ඒ කියන්නේ මේ කැඩලා තියෙන හැම එකම මේ ලොකු රැප් එක ඇතුලේ තමයි තියෙනවා. ඒකට අපි කියනවා රැප් කරනවා කියලා. මේ මුළු කන්ටෙන්ට් එකම රැප් කරනවා. ඒකට අපි කියනවා මේන් රැපර් එක කියලා. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ විදිහට මොකද මේකේ මේන් රැපර් කියලා ගහපම ඔයා දන්නවා මේ ඔක්කොම සෙට් වෙලා තියෙන ලොකු මෙන්න මේ කියන හෙඩ මේ බාර් එක තමයි මුළු රැප් එක. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පහලට ගන්නකොට වෙබ්සයිට් එකේ මේ විදිහට හෙඩර් එක ලස්සනට මෙතන උඩ ෆික්ස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු ටිකේ තමයි මේ විදිහට කන්ටෙන්ට් එක පේන්නේ. ඊට පස්සේ මම මෙතන පහල එක ගැන කතා කරන්න කලින් මම හෙඩර් එක ගැන කතා කරන්නම්. මෙතනදී ඔයාලා div ටික කඩා ගන්න ඕනේ විදිහක් තියෙනවා. div කියන්නේ මම ඉස්සර කලින් වීඩියෝ එකේ කතා කරලා HTML ටැග් එකක් තමයි div කියන්නේ. div එකෙන් තමයි අපිට මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ලස්සනට වෙබ්සයිට් එක වලට හදා ගන්න පුළුවන් div එක යූස් කරලා. මම මේක කෝඩ් එකකින් පෙන්නන්නම්. මේක තමයි අපි කලින් ලෙසන් එකේදී කතා කර හිටපු කෝඩ් එක. හරි. මෙතනදී ඔයාලා දැන් මෙතන මම ඔයාලට පෙන්නපු විදිහට අපි බලබලා හිටපු සයිට් එකේ මෙතන තියෙන උඩ main header කියලා එකක් තියෙනවා. මම කලින් කිව්වේ
මේක තමා සම්පූර්ණ මුළු රැප් එක. ඒ කියන්නේ තනි රැප් එකක්. ඒක හැම page එකේම එනවා. අනිවාර්යෙන් උඩින් හැම page එකේම එනවා. ඒ හින්දා ඒක අනිවාර්යෙන් තියෙන header bar එකක් වගේ ගන්නත් පුළුවන්. header bar කියන්නත් පුළුවන් වෙන මේකට. ඊට පස්සේ මේක කඩා ගන්නකොට අපි මුලින්ම කරන්නේ මෙහෙමයි. div කියන tag එක අපි මේකට use කරන්නේ. div කියන tag එක මෙහෙමයි. div කියලා tag එක මේ විදිහට දානවා අපි. දාලා මෙතන වහන්න පුළුවන්. ඊට පස්සේ මේ දාගත්ත div tag එක තමා අර මම මෙතනදී කතා කරගත්ත මේ මුළු main bar එක. කියන්නේ main wrapper එක. මම ඔයාලට ඒක Photoshop වලදී ලස්සනට මම පෙන්නන්නම්. Photoshop වල ඇඳලම් පෙන්නන්නම් මම ඒක. හරි. ඔයා හිතන්නකෝ මේක තමා ඔයාගේ website ඒ කියන්නේ browser එකට ගියාම open වෙන window එක. ඊට පස්සේ ඔයාලා දැන් මෙතන දැන් අපි මේ බලබලා හිටපු මේකම ගන්නම් මම. මේක තමයි main header එක. main header එක ගදී මම Photoshop වල මම මෙහෙම shape tool එක අරගෙන මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට. තේරුණාද? මේ විදිහට දිග මේකක් එන්න ඕනේ. ඒ කියන්නේ bar එකක් එනවා මේ විදිහට. ඒ කියන්නේ මේක තමයි අපේ header එක. ලොකු header එක ඇතුලේ මේ මැද්දට බෙදිලා දිනවනේ මේ ගානට ලස්සනට. ඒ කියන්නේ center වෙලා දිනනවා මෙතන. ඒකට අපි වෙනම ඒක ඇතුලේ. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ header එක ඇතුලේ. මේ header එක ඇතුලේ මම මේක පොඩ්ඩක් lock කරගන්නම්. දැන් මේක තමයි අපේ main header එක. Okay. ඊට පස්සේ අපිට මේ header එක ඇතුලේ අපිට ඕනේ. එතකොට අපේ center වෙන tag එක මෙන්න මේ හරියින් විතර පටන් අරන් ඔයාලා ගානට මේ විදිහ දෙපැත්තටම gap එක equal වෙන විදිහට මේක බෙදිලා තියෙනවා. ඒ tag එකත් එන්න ඕනේ. මම මේ කලෙක දැන් අර කලින් කිව්වා වගේ change කරගන්නම්. මම මේ yellow වගේ දාගන්න කපාට වගේ. ඔයාලට පේන ඇදී මෙන්න මේ header කියන tag එකේ තමයි මෙන්න මෙහෙම මේක ඇතුලේනේ මෙහෙම ඉන්න ඕනේ. මොකද header එකට යටින් නෙමෙයි ඇවිල්ලා තින්නේ. header එක ඇතුලේමයි ඇවිල්ලා තින්නේ main wrap එක ඇතුලේ. ඊට පස්සේ ඒක ඇතුලේ තමා ආයෙ කැඩලා තියෙන්නේ වෙනම ලෝගෝ එක මෙහෙම කැඩලා තියෙනවා. මේ මෙහෙම මේක ලෝගෝ එක කියලා මම ගන්නවා. ආ ඒක බ්ලැක්ම දීමුකෝ. ඕකේ. ඊට පස්සේ ලෝගෝ එක මේ විදිහට කැඩලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ටෙක්ස්ට් එකක්. ඔයාලා දකින්න ඇති ටෙක්ස්ට් එකක්. ඒකත් මම තනිකර බ්ලොග් එකක් විදිහට බ්ලොග් කියන්නේ තනි කොටුවක් විදිහට ගන්නවා. ඊට පස්සේ ඔයාලා දැකලා ඇති මේක මේ විදිහට සාමාන්‍ය දිගකට තිබ්බා. ඊට පස්සේ ඒක ඇතුළෙම තව තිබ්බා මේ බාර් එකේ යටම තිබ්බා අපිට සර්ච් එක තිබ්බා මේ විදිහට. ඊට පස්සේ මෙනු එක මේ විදිහට දිග මෙනු එකක් තිබ්බා. ඔයාලට දැන් මෙතනදී පේනවා ඇති ඔන්නම තමයි අපේ මේ div ටික බෙදෙන්න ඕනේ. මේ විදිහට තමයි බෙදෙන්නේ. ඒ කියන්නේ මේක තමයි main wrapper එක. ඒක ඇතුලේ center වෙච්ච wrapper එකක් තව එකක් තියෙනවානේ. div එකක් හරි mark කරේ වල ගහන එක. ඒක ඇතුලේ තමයි තියෙන්නේ logo එක, පොඩි title එක, tag line එකක් වගේ. ඊට පස්සේ search එක, අනිත් menu set එක. මේක තමයි එතකොට අපේ පළවෙනි මෙන්න මේ main wrapper එක. Okay. ඊට පස්සේ ඒක ඇතුලේ තමයි තියෙන්නේ තව මැද්දට වෙලා ඒක ඇතුළේ තව අනිත් කන්ටෙන්ට් තියෙනවා. ඒක මැද්දට කරන හින්දා අපි ඒකට තව div එකක් ගහ ගන්නවා. මේක කරන්න වෙන විදිහ තියෙනවා. ඒ කියන්නේ padding වලින් අපිට adjust කරලා දෙන්නත් පුළුවන්. ඊට වඩා හොඳම දේ තමයි ඒක ඇතුළේ අපි වෙන වෙනම කඩා ගන්න. ඒ කියන්නේ මේක ඇතුළේ තව div දාගෙන ගියා කියලා ඔයාලට කොයි වෙලේවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෝඩ් එක දිගයි වගේ පෙවුනට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරා වගේ මේක තමයි main wrapper එක. ඒක ඇතුළේ තව div එකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ කහපාට අපි දාගත්ත center වෙච්ච wrapper එක. ඒ කියන්නේ main wrapper එක මේ උඩින් තියෙනවා. ඒක ඇතුලේ තමයි center වෙච්ච wrapper එක තියෙන්නේ. ඔයාලා මෙතනින් පේනවා ඇති මේක highlight කරාම, ඒ කියන්නේ මේ tag එක මෙහෙම select කරාට පස්සේ මේකේ end tag එක තියෙන්නේ මෙන්න මෙතන. මේ මෙතන highlight වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ගත්තාම මේක තමයි දිග bar එක. ඒක ඇතුලේ තමයි අර මේ ඒ කියන්නේ center වෙච්ච div එක තියෙන්නේ. ඒක ඇරලා ඒක ඇතුලේ වහලා තියෙනවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ මම මෙතනදී මේ class ගැන කියන්නම්. මම කලින් වීඩියෝ එකේදී class ගැන කතා කරා. මෙතනදී ඔයාලට මේ div කියන tag එකට ඕනේ class name එකක් දාගන්න පුළුවන්. class name එකක් කියන්නේ ඔයාලා ඉස්සරහට මේක style කරනකොට
ඒ අපි දාගන්න මෙන්න මේ දාන ක්ලාස් නේම් එකට තමා අපි CSS කියන එක ලියන්නේ. ඒ කියන්නේ ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් එන්න ඕන. මේ ක්ලාස් එකට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් වෙන්න ඕන. ඒ කියන්නේ කළු පාට බාරයක් වෙන්න ඕන. එතකොට පැඩින් නැත් තියෙනවා, මාජින් නැත් තියෙනවා. අන්න ඒ වගේ සෙට් කරන්නේ. ඒ කියන්නේ CSS ප්‍රොපර්ටි ඔක්කොම වැලියුස් ටික මේ මෙන්න මේ කියන div එකට සෙට් කරන්න කියලා දාගන්න අපි ඒ දෙක ලින්ක් කරගන්න කී එක වගේ තමයි අපි ක්ලාස් කියන එක යූස් කරන්නේ. මේකෙදි මම මේ පොඩි නේමින් එකක් දා ගන්නවා. ඔයාලා කලින් මතකයිද මම කතා කරා මේ පළවෙනි div එක. මේ මුළු රැප් කරගත්ත අපේ div එක. මේ මුළු අර බ්ලැක් බාර් එකනේ, අපි කියන්නේ කළු පාට උඩ බාර් එකනේ මේ පළවෙනි div එක. ඒකට මම මෙතන නමක් දා ගන්නවා. main මම අන්ඩර්ස්කෝ දැන් දාන්නම් දැනට. ඒ කියන්නේ ස්පේස් එක වෙනකොට අන්ඩර්ස්කෝ දාන්න. ස්පේස් දාන්න එපා. එතකොට ක්ලාස් දෙකක් වෙනවා. ඒ හින්දා ඒ කියන්නේ ස්පේස් එක තිබ්බොත් අනිවාර්යෙන් ඒ දාන ඉති දාන අනිත් හැම ටැග් එකම ක්ලාස් එක එක ගානේ වෙනවා. ඒ කියන්නේ තනි ක්ලාස් එකක් නෙමෙයි. දැන් මෙහෙම ස්පේස් එක වෙනකොට අන්ඩර්ස්කෝ දැම්මොත් ඒක තනි ක්ලාස් එකක් වෙනවා. මට මෙහෙම කියලා මෙහෙම තව එකක් දාන්නත් පුළුවන්. මම දැනට හොයාගන්න ලේසියෙන් main header කියලා මම දැනට මේකට දාගන්නම්. main header underscore wrapper. ඒ කියන්නේ main එක මේ මුළු header එකේම සම්පූර්ණ රැප එක කියන දා මම මේක දාගත්තා. ඊට පස්සේ ඔයාලට මතක ඇති මෙතන ෆොටෝෂොප් එකේ මම ඔයාලට ඇඳලා පෙන්නන මේ කහ පාට එක සෙන්ටර් වෙලා තියෙනවනේ. ඒකටත් මම නමක් දාගන්නවා. ඒ දාගන්න නම ඔයාලට ඕන කැමති නම මෙතනදී යූස් කරන්න පුළුවන්. ක්ලාස් මම දැන්ට දාගන්නම් සෙන්ටර් රැපර් කියලා දාගන්නම්. එතකොට ඔයාලට ID එකක් තියෙනවා. මේක තමයි ලොකු රැපර් එක. ඒක ඇතුලේ තමයි සෙන්ටර් රැපර් එක තියෙන්නේ. මේ බලන්න මේ ස්පේස් මේ ටැබ් එකක් ගහලා ඇතුලට ඇවිල්ලානේ තියෙන්නේ. මේ div දෙකම මේ div එකේ පටන් අරන් ඉවරලා තියෙන්නේ මේ මුළු ලොකු div එක ඇතුලේ. එතකොට ඔයාලට ID එකක් තියෙනවා ඒක. ඊට පස්සේ දැන් මේක අපිට මෙන්න මේ මැදින් වගේ බෙදා ගන්න පුළුවන් නේද? ඔයාලට ඕන නම් මෙතන මැදින් වගේ මේක බෙදා ගන්න පුළුවන්. මේ පැත්ත left, මේ පැත්ත right කියලා වගේ. ඒ විදිහට බෙදාගත්තොත් තව ලේසි. එතකොට ඔයාලට කියන්න පුළුවන් left එකේ තියෙන, ඒ කියන්නේ මේ වම් අත පැත්තේ තියෙන මෙන්න මේකට, ඒ කියන්නේ මෙන්න logo එකට, මෙන්න මේ text එකට මේ color එක දෙන්න කියලා වගේ ඔයාලට දාන්නත් පුළුවන්. එතනත් එහෙම බෙදාගත්තොත් හොඳයි. මේක බෙදා වැඩි වෙන තරමට හොඳයි. ඔයාලට ලේසි CSS ලියා ගන්න. එතකොට මම ඒ විදිහටත් කඩා ගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. මේක සම්පූර්ණ දැන් මේ මුළු දිගටම යනවනේ. ඒක මම මේ විදිහට දෙකට බෙදා ගන්නවා. සෝරි. මේ විදිහට මෙතනින් මේ ඉරක් ගහලා වගේ මේක left එක අකුරන ඉත ලස්සන්නේ මවුස් එකේ ලියන හින්දා. ඊට පස්සේ මේ පැත්තේ මේ bar එක මම දා ගන්නවා. මේක right එක. එතකොට මේක left එක. ඒ විදිහට. එතකොට ඒ ඔක්කොම මොකද දෙන්න ඕනේ? අර සෙන්ටර් වෙච්ච මෙන්න මේ රැපර් එක ඇතුලේනේ මෙතනින් මෙහෙම සෙන්ටර් වෙලානේ තියෙන්නේ. ඒක ඇතුලේ තමයි මෙන්න මෙහෙම එකක් ගහලා මේ පැත්ත left, මේ පැත්ත right විදිහට කඩා ගන්න හදන්න. හරි. ඒක කඩා ගන්න මේ විදිහට. දැන් අපි ඉන්නනේ සෙන්ටර් රැපර් එකේ. මෙතන තව div එකක් ගහනවා. div class කියලා මම ඒක පොඩ්ඩක් මේ අපිට හොයාගන්න ලේසි දෙයක් දා ගන්නවා. මොකද ඉස්සරහට CSS කරලා දෙනු මේක ලේසි. මම මේක දා ගන්නවා left _ රැපර් කියලා වගේ දාගන්න. මේ රැපර් කියන එක ඔයාලට එහෙම මම මේ දැන් ලේසියෙන් දාගන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන නමක් දාගන්න පුළුවන්. ලෝගෝ වල left logo හරි මොකක් හරි කියලා දාගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දකුණු අත මේ වම් අත පැත්තේ එක බෙදුණා. ඊට පස්සේ ඔයාලට එහෙමම ඕනේ දකුණු අත පැත්තේ එක. ඊට පස්සේ ඒකටත් මම දාගන්නවා මෙතන div class මෙතන දාගන්නවා right රැපර් කියලා. ඊට පස්සේ දැන් මේක මේ left wrapper එක සමානයි මෙන්න මෙතන අපි කතා කරගත්ත මෙතනින් මේම දෙකට බෙදුවොත් මෙන්න මේ bar එක තමයි left එක. දැන් අපි මේ හිතේ තියාගෙන ගහන්න තාම මේ pain නෑ අපිට. හිතේ තියාගෙන ගහන්න මේක තමයි right එක. right ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එහෙම හිතාගෙන තමයි අපි දැන් මේක ගහන්නේ. ඊට පස්සේ photoshop එකට ගිහිල්ලා බලුවොත් මෙතන මේකයි මේකයි තමයි left එක විදිහට ගත්තේ, මේකයි මේකයි right එක විදිහට ගත්තේ. ඒ විදිහට ඊට පස්සේ ඔයාලට පේනව ඇති මේ design එකේදී මේ website එකේ left එක ඇතුලේ දැන් අපි මේක දෙකට බෙදාගත්තානේ. left එක ඇතුලේ ඔයාලට මෙතන තියෙනවා මෙතන logo එක. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ HD movie at the smaller size කියලා
තව ඩිව් එකක් දව තව ඩිව් එකෙන් තව එකක් තියෙනවා. මෙතන ලෝගෝ එක බෙදෙනවා, මෙතන බෙදෙනවා මේ තව ටැග් ලයින් එකක්. ඒකත් අපි කරන්නේ දැන් අපි ඉන්න ලෙෆ්ට් රැපර් එකේ ඉඳන් අපි දැන් ලෙෆ්ට් එකට නෙවෙනේ ඔක්කොම. එතකොට මෙතන මම තව එකක් දාගන්නවා. ඒක දාගන්නවා ඩිව් ක්ලාස් ක්ලාස් කියලා දාගන්න මට හොයාගන්න ලේසියට. නෑ වංගත පැත්තේ වමටම වෙන්න තියෙන ලෝගෝ එක මම ඒකට දාගන්නවා මේන් ලෝගෝ කියලා දාගන්නවා. මේ විදියට දාගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ තමයි අපිට තියෙන්නේ ලෝගෝ එක. එතකොට ඔයා දන්නවා හැම වෙබ්සයිට් එකකම මේ ලෝගෝ එක ක්ලිකබල්. ඒ කියන්නේ මොන පේජ් එකකට ගියත් මේන් ලෝගෝ එක ක්ලික් කරාට පස්සේ හෝම් පේජ් එකට එනවා. ඒක තමයි සාමාන්‍ය හැම වෙබ්සයිට් එකකම ඒක තියෙනවා. මේ හෝම් ක්ලික් කරත් එනවා. සාමාන්‍ය මොන පේජ් එකට ගිහලා හෝම් මේ ලෝගෝ එක ක්ලික් කරත් අනිවාර්යෙන් ඒක එනවා. ඒ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට මේක ලෝගෝ එකක්. ඒ කියන්නේ මේක ලින්ක් එකක් ඇතුලේ ඉන්න ඕනේ. HTML ටැග් එක ගැන මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒ හින්දා මම ගැන කතා කරන්නේ නැහැ. මම මෙතන කෙලිම දා ගන්නවා A ටැග් එක. A ටැග් එක දාලා href එක විදිහට දෙනවා. දැන් තමන් empty එකක් දෙනවා. මොකද මට දැන්ට යන්න ඕනේ කොහෙටවත්. මේක ඇතුලේ දා ගන්නවා img කියලා, src කියලා දාලා අපේ image එක. alt ටැග් එකත් දා ගන්න මේ විදිහට. එතකොට මෙතෙන්ට තමයි අපේ දාන ලෝගෝ එකේ URL එක එන්න ඕනේ. එතකොට ඒක තියෙන්නේ ෆෝල්ඩර් එකක් ඇතුලේ නම්. ඒ කියන්නේ images කියලා අපි ෆෝල්ඩර් එකක් හදා ගන්නවා මෙතන. මෙතනින් ගිහිල්ලා අපි හදා ගන්නවා images කියලා. ඒක ඇතුලේ තමයි අනාගතයේදී අපේ ලෝගෝ එක මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි ඉන්නේ. ඒ ෆෝල්ඩරේ නම අපි මම මේක දැන්ට මේ sample logo එකක් download කරලා මාලට දා ගන්නම් කොහොමද? එතකොට sample logo මන් දැන්ට මේක මන් දැන්ට ඩවුන්ලෝඩ් කරගන්නා මේ ලෝගෝ එක එච්චර ක්වලිටි නැහැ. මේක අපි හදාගත්ත ෆෝල්ඩර් එක මෙතන තියෙනවා. එතෙන්ට ගිහිල්ලා මම මේක සේව් කරගන්නවා. මම මේ අපේ ලෝගෝ එකේ නම කොපි කරගන්නවා. මොකද අපි එකට දාගන්න ඕනේ ඉඳන් මම මේක මෙහෙම කරලා සේව් කරගන්නවා. සේව් කරලා එතකොට අපේ කෝඩ් එක එන්න ඕනේ. මම මේක ක්ලෝස් කරගත්තා. මේ කෝඩ් එක එන්න ඕනේ slash images image එක ඇතුලේ මෙන්න මේක තමයි අපි දාගත්ත ලෝගෝ එකේ නම. හරි. එතකොට මේ ලෝගෝ එක හරි. ඊට පස්සේ මේ ලෝගෝ එකත් එක්කම දැන් මෙතන left එක තිබ්බා. ඊට පස්සේ main logo එක තියෙනවා. main logo එකට මේ එහා පැත්තේ තමයි තියෙන්නේ පොඩි tag line එක, පොඩි text එක. මෙන්න මේ HD movie කියන එක තියෙන්නේ. දැන් මෙතන මෙන්න මේ text එක තියෙන්නේ logo එකට මෙහා පැත්තේනේ. ඔයාලට පේනවා ඇති. එතකොට කරන්නේ main logo එක පටන් ගත්තානේ div එක. එතකොට ඒකේ අවසන් වෙන div එක තියෙනවනේ මෙතන. මේ තද ඉරකින් මේ පෙන්වන්නේ මේ click කරාම මේක මේ තද ඉරෙන් පෙන්වන්නේ ඒක ඉවර වෙන තැන. මේ ලාවට පේන්නේ අනිත් ඒවා ඉවර වෙන තැන. මේක ඉවර වෙන තැන තියෙනවනේ. තැනට පස්සේ ගිහිල්ලා එතනින් මොකද මේ login පස්සේ නෙන්න ඕනේ අපේ tag එක. මෙතෙන්ට ගිහිල්ලා enter එකක් ගහන්න. ගහලා පහළ line එකට ඇවිල්ලා මෙතනින් දාන්න div class div class මෙතෙන්ට එනවා. මම දැන්ට දාගන්නම් ටැග් ලයින් කියලා වගේ නිකන් දාගන්නම්. මම මෙතන div එක වහගන්න. මම ඒ div එක ඇතුළට ගිහිල්ලා මම මෙතන text එක paste කරගන්නවා. එතකොට logo එක තියෙනවා. logo එකට එහා පැත්තේ තියෙනවා ටැග් ලයින්. එතකොට අපේ දකුණු පැත්තේ කියන්නේ මේ sorry වම් අත පැත්තේ මෙන්න මේ එන අපිට වම් අත පැත්තේ එන මෙන්න මේ මුළු section එකම ඉවරයි. කොටස් දෙකකට ගැඩුවා logo එකයි text එකයි කියලා. එතකොට අපිට දැන් තියෙන්නේ මෙතන වම් අත පැත්තේ එක කඩා ගන්න. ඒකත් මම කඩා ගන්නවා කැලි දෙකකට. එකක් search එක, අනිත් එක link එක කියලා. ඕකේ. ඊට පස්සේ ඒක කඩා ගන්න මෙහෙම. අර විදිහටම තමයි. ලේසි වැඩේ. code එකට යනවා. දැන් අපිට ඕනේ right side එකේ මේ කියන්නේ දකුණු අත පැත්තේ තියෙන. ඒක ඇතුළේ දෙකක් ඕනේ. දැන් උඩ ගැහුවා වගේ තමයි. උඩ main එක ගැහුවා. ටැග් මේක දැම්ම. ඒ වගේම තමයි මෙතන දෙකක් උනේ. පළවෙනි එක තමයි div class. මම මේකට දාගන්නවා search_form කියලා දාගන්නවා. අපිට හොයාගන්න ලේසි වෙන. දාලා වහනවා. මෙතෙන්ට එනවා search form එක. search form එක කෙනකොට අපි යූස් කරන කියන්නේ input එකක් එනවා නම්, ඒ කියන්නේ type කරන්න එනවා නම් අපි යූස් කරන්නේ input කියන tag එක. ඒක එන්න ඕනේ form එකක් ඇතුලේ. මොකද අපි submit වෙනවා මේ search කියන එක. ඒ හින්දා අපි අනිවාර්යයෙන් form කියන tag එක දානවා. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙන contact form. මොකක් හරි Facebook ඒවා ගිහලා දැම්මත් ඒක form එක.
මොකක් හරි තියෙන්නේ කියන්නේ පෝස්ට් එකක් ෂෙයා කරද්දී ඔයාලා ටයිප් කරන්නේ ඒ දාන ඒරිය එකක් අන්නේ ඒරිය එකට කියන්නේ ඉන්පුට් ඒරියා එකක් අන්නේ විදිහට ඒක රැප් වෙන්නේ අනිවාර්යෙන් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා HTML කරනවා නම් අනිවාර්යෙන් ෆෝම් කියන ටැග් එක ඕනේ ඒ කියන්නේ මේ මෑරලා ෆෝම් කියලා දාලා ඊට පස්සේ මේකේ තියෙනවා ප්‍රොපර්ටි ටික ඒ කියන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ ටික ඇක්ෂන් එක ඒ කියන්නේ ෆෝම් එක ක්ලික් කරාම මොකද්ද වෙන්න ඕනේ කියන එක මෙතෙන්ට දෙන්න ඕනේ මෙතඩ් එක කියලා එකක් තියෙනවා මෙතඩ් එක කියන්නේ ඔයා එන්ටර් කරන ටෙක්ස්ට් එකට ටෙක්ස්ට් එක මොකද්ද වෙන්න ඕනේ ඒ කියන්නේ වෙන පැත්තකට යවන්න ඕනේද යවන්න ඕනේ නම් අපි දාන්නේ post කියලා sorry post ඒ විදිහට දාලා මේක වහනවා ෆෝම් එක වැහුවා ඊට පස්සේ ඒක ඇතුලේ තමයි අපිට එන්න ඕනේ ඉන්පුට් එක. ඒ කියන්නේ ඉන්පුට් එක කියන්නේ අපි ටයිප් කරන එක. ඒ කියන්නේ ටයිප් කරනවානේ යූසර් කෙනෙක් ගිහලා. අන්නේ ටයිප් කරන ඉන්පුට් එක ඉන්න ඕනේ එතන. එතනදී අපි කරන්නේ ඒක දාන HTML ටැග් එක තමයි ඉන්පුට් ටයිප් එක. මේ ටයිප් එක කියන්නේ ඔයාලා දැකලා ඇති වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඔයාලා දැන් මේ වෙබ්සයිට් එකම ගමුකෝ. දැන් මේකට ගිහිල්ලා මෙහෙම කරලා මෙහෙම ටයිප් කරනකොට ටයිප් වෙනවනේ. ඔයාලා තව දැකලා ඇති මේකෙම තියෙනවා මම මෙතන දැන්ට ක්වික් විදිහට වෙන්නන්නම්. මෙතන මම මේක මාරු කරගන්නවා. මෙතන ඔයාලා රයිට් ක්ලික් කරලා මේ රයිට් ක්ලික් කරලා ඉන්ස්පෙක්ට් ගියාම මේ ඉන්පුට් එකේ දාලා තියෙන වැලියු ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන්ට තියෙන සර්ච් කියලා මම මේක වෙනස් කරගන්නවා පාස්වර්ඩ් කියලා එකකට. ඔයාලට මේක දැකලා ඇති හොඳට. එතකොට පේනවා නේද? අපි ගහන එක ඩොට් විදිහට වදින්න. ඔයාලා මේක දැකලා ඇති. ඔයාලා ගහන පාස්වර්ඩ් එක මේ විදිහට පේන්නේ. ඒකට දාන එක තමයි පාස්වර්ඩ් කියන එක. තව මේකට තව ප්‍රොපර්ටි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇට්‍රිබියුට් එකට වැලියුස් ගොඩක් තියෙනවා. තව මේකේ තියෙනවා date කියලා එක ටයිප් එක. ඊට පස්සේ අපිට ඔටෝමැටිකලි HTML වලින් මෙන්න මේ චූටි කැලෙන්ඩර් එකක් පෙන්නනවා. ඒ කියන්නේ date කියන එක දැම්මට පස්සේ මේකේ චූටි අපිට date එකක් pick කරලා දෙන්න පුළුවන්. මේක by default HTML වලින් තියෙන එක. HTML 5 වල එන එක. ඊට පස්සේ තව මේකේ තියෙනවා number කියලා එකක්. number කියන එක ගැහුවට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට ගිහලා ඔයා කීබෝඩ් එකේ මොනවා ටයිප් කරලා ටයිප් වෙන්නේ නැහැ. ඔයාලට පේන්නේ නැති number එකක් ටයිප් කරොත් number එක ටයිප් වෙනවා and ඒක මෙහෙම ගිහිල්ලා අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ ඉන්නේ මේ කටි ඇඩ් එකක් දාලා ඉඳන් මෙතනින් clickable ඉන්නේ. මේ විදිහට දාන්න පුළුවන්. ඔය විදිහට ගොඩාක් මේ ටයිප්ස් තියෙනවා මේ input වල. ඒ හින්දා අනිත් එක තමයි normal text එකක් එනවා නම් අපි මෙතෙන්ට දාන්නේ type එක සමානයි text කියලා. එතකොට normal ගහන ඕන text එක මේ විදිහට number එකක්ද special character එකක්ද ඕන එකක් වදිනවා. අන්න ඒ විදිහට. ඒ හින්දා අනිවාර්යෙන් input එකට එනවා type එකක්. ඒක අනිවාර්යෙන් එන්න ඕනේ input එකක් නම් type එක අපි දාන්නේ දැන්ට අපිට ගහන ඕන text එකක් එන්න පුළුවන්. මේක වහනවා. මේ input එක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඉස්සරහට කරගෙන යන ගමන් මම කියන්නම්. ඊට පස්සේ ඔයාලට මම මේක උදාහරණයක් දෙනවා කියන ඔයාලට මෙතන පේන්නේ නැද්ද මේ quick search කියලා එකක් තියෙනවා. ඒක click කරාම නැති වෙනවා. ආයේ ඒකෙන් පිට click කරාම ඒක එනවා. අන්න ඒකට දාන property එකක් තියෙනවා. ඒ කියන්නේ input එකකට මේන property එක. ඒකේ නම තමයි මේව ලියාගත්තත් කමන්නේ placeholder. placeholder කියලා දාන්නේ කවුරු හරි කෙනෙක් input එක ගිහිලා click කරනකම් පෙන්වන දෙයක් තියෙනවානේ. අන්න ඒකට තමයි අපි placeholder කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි website එකක placeholder එකක් කියන්නේ දැන් image එකක් තියෙන තැනකට මොකක් හරි එකක් දාලා තියෙනවා මෙතෙන්ට image එකක් එන්න ඕනේ කියන idea එක දෙන්න දාන්නේ අපි. අන්න ඒ වගේ එකක් තමයි. එතකොට දැන් ඔය ඔයාලා දැකලා ඇති Facebook එකට යනකොට අර උඩින් වැටෙනවා what's in your mind. අන්න ඒ වගේ වැටෙන්නේ. ඒ click කරාම නේතෝ යනවා. ඒ වගේ එකක් දාන්නේ මේ විදිහට input එකකට placeholder කියන එක. මෙතන දාන ඕනේ එක අපිට පෙන්නනවා. මම මෙතන දා ගන්නම් දැන්ට. quick search කියලා පඩි ඩොට් තුනක් දා ගන්නවා මෙහෙම. ඊට පස්සේ search එක හරි. search එක දැන් මෙතනදී ඔයාලා බලා ගන්න මේ මුළු div එකෙන් මේ right wrapper කියන එක ඇතුළේනේ ඔයාලට මේ කැඩෙනවා කිව්වේ div දෙකකට. ඒ කියන්නේ search එකයි menu එකයි. එතකොට ඔයාලට මෙතන පේනවාද right කියන්නේ මේක. මේ click කරලා පස්සේ highlight කරලා පේනවා මේ යට එක. එතකොට ඒක ඇතුළේ අපේ search form එක තියෙන form එක search කියන div එක ඇතුළේ තමයි form එකක් තියෙන්නේ. එතනින් යට නෙමෙයි අපේ menu එක දාන්නේ. හොඳට කල්පනාවෙන් දාන්න. අපි දාන්න ඕනේ මෙන්න මේ කියන div එකට එහා පැත්තේ. මොකද form එකට එහා පැත්තෙන් දාලා වැඩක් නැහැ. මොකද අපි ඒක wrap කරන් තියෙන වෙනම නමකින්නේ. එහෙනම් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක නිකන් අපිට ගැලපෙන්නේ නැහැ. එතකොට search form එක ඇතුළේ තමයි තියෙන menu එකත්. ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් අපි එකෙන් පිට දාගන්න. ඒ කියන්නේ search form එක තියෙනවා. ඒක ඉවර වෙනවා මෙතනින්.
int එකක් ගහලා මම මෙතන div එකක් දා ගන්නවා div class කියලා දාගෙන මෙතන දා ගන්නවා අපේ menu wrapper කියලා දා ගන්නවා මම දැනට මේ විදිහට දා ගන්නවා ඊට පස්සේ මෙතෙන්ද තමයි එන්නේ menu එක හරි මම වීඩියෝ එක දිග වෙන හින්දා මම මේ ටික විතරක් අදට කියන්නම් මම මේක මේ අපි මේ හදාගත්ත html එකම මේ ඉස්සරහට අපි ඩිසයින් කරමු ඒ YTS එක වගේම මම දැන් මේ සේව් කරගත් එක පෙන්වන්නම් මේකට කිසිම ස්ටයිල් එකක් ඇඩ් වෙලා නැහැ. ඒ කියන්නේ අපි මෙතන ක්ලාස් බෙදාගත්ත විතරයි කිසිම දෙයක් ඇප්ලයි වෙලා නැහැ. ඒ කියන්නේ CSS එකක් මේක රන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තනි කර අමුඩ අමුවේ HTML එක පෙන්වයි. මම right click කරලා මේ දුන්නා ලයිසර් එකක් විදිහට රන් වෙන්න කියලා නැත්නම් ඔයාලට තියෙන ෆෝල්ඩරේ පාත් එකට කියලා ඩබල් ක්ලික් කරාම HTML එක ඔටෝමැටිකලි මේ විදිහට අප්ඩේට් මේ වෙලා එනවා. මෙතන උතන ඔයාලට පේනවා ඇති මේන් ලෝගෝ එක තියෙනවා. ඔයාලට ඩිව් ගහුවා කියලා මෙතන බාන කිසි වෙනසක් පේන්නේ නැහැ. මුකුත් පේන්නේ නැහැ. ඒක අපි ඉස්සරහට කතා කරමු ලස්සනට හදාගන්නේ. මේක මේ තනි කර අපිට මෙන්න මේ විදිහට හදාගත්ත හැකි. මම ඒක ගරන් කරනවා ඔයාලට කියලා දෙනවා කොහොමද කරන්න කියලා ඉස්සරහට. මෙතනදී මම අද කතා කරේ මේ ඩිව් කොහොමද අපි බෙදාගන්නේ කියලා. එතකොට ඔයාලා මෙතන පේන ඇති මෙහෙම රයිට් ක්ලික් කරලා මෙතන ඉන්ස්පෙක්ට් කියන එක ක්ලික් කරාට පස්සේ අපි ගහගත්ත ඔක්කොම ඩිව් ටික මෙතන ලස්සනට පේනවා. මේ තියෙන්නේ මේ මේ චූටි ඇරෝ එකකින් කරන්නේ මෙතන මේ දැන් මේ තියෙන්නේ A ටැග් එක ඕපන් වෙලා තියෙන්නේ. මේක මෙහෙම ක්ලික් කරාම මේ A ටැග් එක පටන් ගන්න මෙතනින් වැහිලා තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ තියෙන එක අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ මේ ක්ලික් කරාට පස්සේ තමයි ඒක ඇතුලේ තමයි ඉමේජ් කියන ටැග් එක තියෙන්නේ. ඒක වහ ගන්න. ඊට පස්සේ මේන් ලෝගෝ කියලා ඩිව් එකක් තියෙනවා. ඒක මම මෙහෙම කරලා වහ ගන්නවා. එතකොට මේන් ලෝගෝ ඉවරයි. ඊට පස්සේ ටැග් ලයින් එක අපි මේ ගහගත්ත විදිහට. මේ විදිහට ටැග් ලයින්. ඊට පස්සේ left wrapper එකක් තියෙනවා. මේක දැන් රිවර්ස් එකට තමයි මේ යන්නේ. ඊට පස්සේ left wrapper එක right wrapper එක අපි මෙන්දාගත්තා. ඒකට wrap වෙලා දිනවා. ඒකට උඩින් තියෙනවා parent විදිහට. ඒ කියන්නේ යාගේ මේ දෙක child ලා දෙන්න ඉන්න. ඒකේ parent විදිහට ඉන්නේ center wrapper කියන එක. ඒකෙත් parent විදිහට ඉන්නේ main wrapper කියන එක. ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍ය div structure එක අපි හදාගන්නේ. div ටික හරි ලස්සනට කඩාගන්නේ. ඕකේ අදට ලෙසන් එක එච්චරයි. ඩිව් එකක් කොහොමද ස්ට්‍රක්චර් වල විදිහට ඒ කියන්නේ වෙබ්සයිට් එක කොහොමද මේ ලස්සනට හදාගන්නේ කියන එක තමයි අපි කතා කරේ. තව ඉස්සරහට යන ගමන් මම තව ওই විදිහට තව ඊට වඩා සංකීර්ණ ඒවා තියෙනවා කඩා ගන්න විදිහ කියන්නේ ඩිව් කොහොමද අපි වෙබ්සයිට් එක හදාගන්නේ කියලා. ඒක අපි ඉස්සරහට වීඩියෝ වලදී කතා කරමු. අද වීඩියෝ එක ගොඩක් දිග හින්දා මම මෙතනින් නවත්තනවා. මේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකක් හරි හෙල්ප් එකක් ඕන නම් අනිවාර්යෙන් අපි හෙල්ප් කරනවා. ලයික් එකක් දාන්න වීඩියෝ එක හොඳ නම් ඉස්සරහට වීඩියෝ එකදී අපි කතා කරමු මේ කොහොමද මේක ලස්සනට මේ විදිහට YTS එක වගේ මේ තියෙන මේ UI එකම ගන්න කොහොමද කියලා ස්ටයිල් කරන්නේ කොහොමද කියලා හෙඩර් එක. ඕකේ අදට එහෙනම් එච්චරයි. සුබ දවසක් වලට.